මලියාට YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන අලුත් නිර්මාණයක් කරගෙන ආව මම ඔයාලට කියලා දෙන්න. මේකට ගන්නෙ මම 1mm prom sheet එක. ඉතින් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මල් පෙත්තක් කපන්නේ කොහොමද කියලා. මම මේකට ගන්නෙ සෙන්ටිමීටර් 5ක් දිග පළල තියෙන කොටුවක්. ඉතින් ඒකෙන් තමයි මේ විදිහට මම මල් පෙත්ත කපන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ රොස් මලට ඕන මණිපත්‍රයයි ඒ වගේම කොළයයි කපන්නේ කොහොමද කියලා. ඉතින් අපි පාඩ කරන ගමන් මම ඔයාලට කියන්නම් කොහොමද මේ બ્લોක් එක කපා ගන්න කියලා. මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඕනම બ્લોක් එකක් කපන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ මුලින්ම කියලා දෙනවා තනි පෙත්තක් කපන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට තමයි මේ රොස් කොළය අයත් වෙන්නේ. ඒ විදිහට හාප් එකක් විදියට නැමුවත්ින් නමල කැපුවත්ින් අපිට මේ රෝස කොලේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කපා ගන්න පුළුවන්. ඒ වගේම මණිපත්‍රය කපන්නේ අපි පෙති පහකින් යුත් બ્લોක් එකක් කපන විදියට. ඉතින් ඒ විදියට අපිට બ્લોක් එකත් මණිපත්‍රයට අදාළ બ્લોක් එකත් කපා ගන්න පුළුවන්. මම මුලින්ම මට අවශ්‍ය කොළපාට ගන්න ඕන නිසා ප්‍රොම් ෂීට් එකේ තියෙන කොළපාට තද මදි නිසා ආයෙත් පැස්ටල් වලින් කොළපාටින්ම පාට කරා. ඊට උඩින් රතු පාටින් වටේ චුට්ටක් පාට කරා. ඒ වගේම චුට්ටක් බ්‍රෂ් කරා ඇඟිල්ලෙන්. ඊට පස්සේ කළු පාට චුට්ටක් ඩාක් වෙන්න පාට කරා. ඔයාලා දැකලා ඇති රෝස කොළයක් හොඳට බලන්න. රෝස කොළේ චුට්ටක් අගිස්ස අයින චුටි රෝස පාට ගතියකුත් තියෙනවා. රතු පාට හුරු ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මම රෝස පාට චුට්ටක් පාට කරා. ඉතින් දැන් ඔයාලට පේනවෙන්ති මම රෝස කොළේ විදිය හැදේම ගන්න මෙන්න මේ විදියට චුටි චුටි තීරු වලට කපනවා. දැන් අපි බලමු මණිපත්‍ර පාට කරන්න කොහොමද කියලා. ඒකත් ඒ වගේමයි කොළපාටින් පාට කරලා ඊට පස්සේ රතු පාටින් චුට්ටක් වටේ පාට කරලා කළු පාටිනුත් පාට කරලා රෝස පාටින් චුට්ටක් බ්‍රෂ් කරගෙන යන්න තියෙන්නේ. ඒකත් කලින් වගේමයි චුටි චුටි තීරු වලට අපි සම්පූර්ණයෙන් නැතුව අඩක් වෙන්න පොඩි ප්‍රමාණයක් අපි මෙන්න මේ වාගේ කපා ගන්න ඕනේ. දැන් අපි යන්නේ රෝස පෙත්ත හදන්න. ඉතින් මම මුලින්ම කළු පාටින් මෙන්න මේ විදිහට ඇඟිලි දෙකේ පාට තවර ගන්නවා. අයන් එකේ රෝස පෙත්තේ අගිස්ස කොටස තියලා ඒක මෙන්න මේ විදිහට නමලා මෙන්න මේ විදිහට ටූල් කර ගන්නවා. මේක තප්පර 30ක් පමණ හොඳට ටූල් කරන්න එකම විදිහට එකම පැත්තට ටෝල් කරන්න. එතකොට ලස්සනට අපේ ඇඟිලි වල තියෙන පාට රෝස පෙත්තේ මෙන්න මේ විදියට තැවරෙනවා. ඉතින් අපි අග කොටසත් මෙන්න මේ වගේ ටූල් කරගන්නවා අයන් එකෙන් හොඳට බොකුට වෙන විදියට ඇඟිලි දෙකෙන් පොඩක් පිරිමැද්දම මේ හැඩය ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් අර පාට කරගත්ත කොටස මෙන්න මේ විදියට චුට්ටක් පිටිපැද්දට පොඩක් නමා ගන්න ඕනි. එතකොට මේ හැඩය එනවා හරිම ලේසි. ඉතින් අපි දැන් හදන්නේ කොළේ හදන්න. කොළේ චුට්ටක් ටූල් කරාට පස්සේ අයන් එකෙන් රත් කරාට පස්සේ මෙන්න මේ වගේ අපි අර කපපු තීරුව හරි ලස්සනට දුරස් වෙලා ඈත් වෙලා රොස කොළයක හැඩේ එනවා. ඉතින් මම රොස කොළේ චුටි චුටි දාර තියෙනවනේ, නාරටි තියෙනවනේ ඕනම කොළයක. ඉතින් අන්න ඒ වගේ මම මෙන්න මේ විදියට ඒක ටූල් එකකින් පොඩ්ඩක් ඇඳගත්තා. මණිපත්‍ර හදන්නේ තේ විදියටමයි. ඉතින් අපි අයන් එකෙන් කලින් රත් කරා වගේම මණිපත්‍රයත් රත් කරලා එක කොටසින් කොටස ඒකත් ඇඟිලි වලින් අර අපි කපාගත්ත තීරු දුරස් වෙන විදියට රෝල් කරගන්න ඕනේ. ඉතින් දැන් අපි යන්නේ රෝස මලේ මැද කොටස හදාගන්න. ඉතින් මේකට ෆොයිල් පේපර් එකක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මටත් මේ වෙලාවේ හොයාගන්න බැරි නිසා මම මේකට පාවිච්චි කරේ හාෆ් ෂීට් එකක භාගයක්. ඉතින් මේ වගේ පුංචි පොහට්ටුවක් හැඩේ එන විදියට ඒක හදාගෙන ඒක පොඩ්ඩක් අපි තද වෙන විදියට ෆොයිල් පේපර් එක නම් ඒක ඝනට අපි ගුලි කරන විදියට හරි ගැස්සෙනවා. ඉතින් දැන් හාෆ් ෂීට් එක නිසා මම මෙන්න මේ විදියට ග්ලූ ගාලා මම ඒක හැඩය ගන්න තමයි හදන්නේ. දැන් අපි මේකට රෝස මලේ නටුව සම්බන්ධ කරගන්න ඕනේ.
දැන් අපි හදන්නේ ෆ්‍රොම් ෂීට් කෑල්ලකින් මේ සුදු පාට තියෙන කොටස රතු පාටින් කවර් කරගන්න. ඉතින් ඒක මෙන්න මේ විදිහට කරාම හරි. ඊට පස්සේ අපි දැන් රෝසපෙති ගොඩක් හදාගෙන තියෙනවා. ඒ රෝසපෙති වලින් රෝසපෙති පහක් අරගෙන ඒ පහ පොඩි කොටසක් පොඩි තීරුවක් කපලා ඉවත් කරගෙන ඒ පහ තමයි අපි මුලින්ම රෝස මලට සම්බන්ධ කරන්නේ. ඔයාලා හොඳින් මතක තියාගන්න, අපි රෝස මලට පෙති එකින් එක සම්බන්ධ කරද්දී සම්බන්ධ කරන්නේ එකම පැත්තට, තමන්ගේ පැත්තට හරි තමන්ට විරුද්ධ පැත්තට හරි එකම දිශාවකට තමයි රෝස පෙති එකින් එක සම්බන්ධ කරන්න ඕනි. ඒ වගේම මුලින්ම රෝස මලට රෝස පෙත්තක් සම්බන්ධ කරද්දී අපි මේ හදාගත්තන මුලින්ම පොහට්ටුවක් අන්න ඒකේ කවර් වෙන අර පොඩි තීරුව තියෙනවනේ, අන්න එතන කවර් වෙන තමයි මුලින්ම පෙත්තක් සම්බන්ධ කරන්නේ. දැන් මම ඊළඟට පෙත්ත සම්බන්ධ කරන්නේ කලින් සම්බන්ධ කරපු පෙත්තේ අවසානය දැන් සම්බන්ධ කරන පෙත්තේ මැදට එකතු වෙන විදියට. ඉතින් මලේ සියලුම පෙති සම්බන්ධ කරන්න ඕනේ අපි මේ රටාවටමයි. ඉතින් මේ විදියට ඔයාලට සම්පූර්ණ මලක් වගේම මල් පොහට්ටුවක් හදාගන්නත් පුළුවන්. එක එක ප්‍රමාණයෙන් මල් පොහට්ටු හදාගන්න පුළුවන්. පෙති අඩුවෙන් දැම්මට පස්සේ අපිට පොහට්ටුවක් හදාගන්න පුළුවන්. පෙති වැඩිපුර දැම්මට පස්සේ අපිට සම්පූර්ණ මලක් හදාගන්න පුළුවන්. පොහට්ටුවකට හොඳටම ප්‍රමාණවත් පෙති 5 පෙති 10 අතර. ඒ වගේම පෙති 15 20 අතර යනවා සම්පූර්ණ ලොකු මලක් හදාගන්න. මල හදන අතරෙදී ඔයාලට පුංචි දෙයක් මතක් කරන්නම්. ඉතින් ඔයත් නිර්මාණවලට කැමති මලියෙක් අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් මලිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම පහල තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් ලකුණ දෙන්න. එතකොට මලිය වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට නරඹන්න පුළුවන් නොටිෆිකේෂන් එකක් එන නිසා. ඒ වගේම ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම මේ වීඩියෝ වලදී නිර්මාණ සඳහා පාවිච්චි කරන මැටීරියල්ස් ටූල්ස් ගන්න කොහොමද කියලා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට ගන්න තැනක් මට කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. මෙන්න මේ WhatsApp නම්බර් එකට මට මැසේජ් එකක් දාලා තිබුණතින්. Thank you.
ඉතින් දැන් අපි මල හදාගෙන අවසන් වෙලා තියෙනවා. දැන් අපි මේ අන්තිමට ඉතුරු වෙලා තියෙන කොටස් ටිකත් ගම් වලින් මලට සම්බන්ධ කරගමු. එතකොට අපිට මේ පුංචි පොහොට්ටුවේ තිබිච්ච සුදු පාට කොටසත් වහගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දුන්නේ නම් මල් පොහොට්ටුවක් හදන විදිය මෙන්න මේ වගේ මලක් හදන්නත් පුළුවන් අපිට මීට වඩා පෙති ගොඩක් එකතු කරාම. මම මේ පොහොට්ටුවට එකතු කරලා තියෙන්නේ මල් පෙති 10ක් වගේ. ඉතින් මල් පෙති 20ක් වගේ එකතු කරාම හරි ලොකු රෝස් මලක් හදා ගන්න. දැන් අපි මණිපත්‍රය සම්බන්ධ කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ රෝස් පොහොට්ටුවට එකතු වෙන්නෙම නැති විදියට චුට්ටක් මැද හරියෙන් විතරක් ගම් ටිකක් ගන්න. එතකොට ඒක ස්වභාවික විදියට තියේවි. ඒ වගේම අපි බලමු කොහොමද කොළ ටික සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් දැන් අපි යන්නේ රෝස කොළය හදන්න. මම ඒකට මෙන්න මේ වගේ වෙනම නටුවක් ගත්තා. මම නටුවට ගත්තේ බයින්ඩින් කම්බියක්. ඉතින් කම්බියේ අගස්සේ ගම් ගාලා මෙන්න මේ වගේ එක කොළයක් විතරක් අපි කම්බියට අලව ගන්නවා. ඊට පස්සේ ගම් ටේප් වලින් පොඩි කෑල්ලක් අරගෙන ඒක කම්බිය ඔතාගෙන අපිට පුළුවන් ඉතුරු කොළ දෙකත් නටුවට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදියට රෝස කොළය හදාගත්තා වගේම රෝස නටුවත් අපි මේ විදියට ගම් ටේප් එකකින් ඔතා ගන්න ඕනි. ඊට පස්සේ රෝස කොළේ නටුවයි රෝස මලේ නටුවයි එකට සම්බන්ධ කරලා අවශ්‍ය දුර ප්‍රමාණයෙන් ඒක පොඩ්ඩක් නමලා අපිට රෝස මල හදලා අවසන් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මලියෙක් එකතු වුණාට. පහලින් වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ අදහස් කියන්න. ඒ වගේම මේ නිර්මාණය හදලා අපේ මලියේ අත්කම් පියසු Facebook group එකට දාන්න. ඉතින් අලුත් නිර්මාණයකින් ආයෙ දවසක හමුමු. එතකන් ඔයාලට සුබ දවසක්.